වාගේ බිස්නස් එක ගොඩ රෙජිස්ටර් කරන්නද කල්පනා කරන්නේ. හොඳ වැඩක් ඒක. හැබැයි මම මේ වීඩියෝ එකෙන් කියන්න යන දේවල් ටික අහන්නේ නැතුව වාගේ බිස්නස් එක රෙජිස්ටර් කරන්න යන්න එපා. මම වාගේ මෙහෙම අහන්නම්කෝ. ඔයා ඇයි ඇත්තටම බිස්නස් එකක් රෙජිස්ටර් කරන්න ඕන වෙන්නේ? බිස්නස් එක රෙජිස්ටර් කරන්න කලින් කොයි වගේ දේවල්ද ඔයා හිතන්න ඕනේ? බිස්නස් එකක් රෙජිස්ටර් කරන්න පුළුවන් ප්‍රධාන ක්‍රම ටික මොකක්ද? ඔයා බිස්නස් එක රෙජිස්ටර් කරන විදිහ අනුව ඔයාට ලැබෙන වාසි අවාසි මොකක්ද? ඔයාට ගැළපෙන විදිහ අනුව ඔයා බිස්නස් රෙජිස්ට්‍රේෂන් ටයිප් එකක් තෝරගන්නේ කොහොමද? ඉතින් මේ බිස්නස් රෙජිස්ට්‍රේෂන් කියන්නේ සිම්පල් බ්ලොක්ස් අපි අවුරුදු ගාණක් තිස්සේ මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන මාතෘකාවක්. ඉතින් මේ වීඩියෝ එක බැලුවට පස්සේ ඔයාට බිස්නස් රෙජිස්ට්‍රේෂන් ගැන හැම දෙයක්ම දැනගන්න පුළුවන්. ඉතින් අපි ඔක්කොටම කලින් බලමු ඔයා ඇයි මේ බිස්නස් රෙජිස්ට්‍රේෂන් එකක් කරන්න ඕනි කියලා. දැන් ඔයා අනිවාර්යයෙන්ම ආස ඇති වගේ බිස්නස් එක කොහොම හරි තියෙන තැනට වඩා උඩ අරගෙන ඉන්න. ඉතින් කොහොම හරි ඔයාගේ බිස්නස් එකට සමාජ ඉදිරියේදී හොඳ පිළිගැනීමක් අරගන්න නම් ඔයා මේ බිස්නස් රෙජිස්ට්‍රේෂන් වැඩේ අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක්. ඔයා බිස්නස් එක රෙජිස්ටර් කරේ නැත්නම් ඔයාට ගොඩක් චැලෙන්ජස් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. වෙනත් ආයතන සමග එකතු වෙලා වැඩ කරන්න යනකොට, සේවකයෝ බදව ගන්නකොට, එහෙම නැත්නම් බැංකුවෙන් මුදලක් ඉල්ල ගන්න යනකොට ඔබට ගොඩක් අපහසුතාවල් වලට මුහුණ දෙන සිද්ධ වෙනවා බිස්නස් එක රෙජිස්ටර් කරලා නැත්නම්. ඒ විතරක් නෙමෙයි සාමාන්‍ය කස්ටමර්ස්ලාගේ හිතේ වුණත්, මිනිස්සුන්ගේ හිතේ වුණත්, ඔයගේ බිස්නස් එක රෙජිස්ටර් කරලා කියලා කිව්වොත් ඔයගේ බිස්නස් එක ගැන පොඩි කන්ෆිඩන්ස් එකක් ඇති වෙනවා. ඉතින් සරලව කිව්වොත් ඔයගේ බිස්නස් එකට ප්‍රොෆෙෂනල් ලුක් එකක් ලැබෙන්නේ ඔයගේ බිස්නස් රෙජිස්ට්‍රේෂන් එක කරාට පස්සේ තමයි. ඉතින් ඔය බිස්නස් එක පටන් ගන්න ඉන්නවනම් බිස්නස් එක රෙජිස්ටර් කරන එකත් ඔයගේ ගෝල් ලිස්ට් එකේ අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ එකක්. හරි. දැන් ඔයා දන්නවා ඇයි බිස්නස් එකක් රෙජිස්ටර් කරන්න ඕනේ කියලා. ඊළඟට ඔයාට එන ප්‍රශ්නේ තමයි, හරි, බිස්නස් එකක් රෙජිස්ටර් කරන්න ඕනේ තමයි. ඒත් මං කොයි විදිහටද මේ වැඩේ කරන්නේ? ඔප්ෂන්ස් ගොඩක් තියෙනවානේ. අන්න ඒක හොඳ ප්‍රශ්නයක්. දැන් බිස්නස් එකක් රෙජිස්ටර් කරන්න පුළුවන් ගොඩක් විදි තියෙනවා. ඉතින් මේ විදි ටික මං ඔයාට කියන්න කලින් ඔයා දැනගෙන ඉන්න ඕනේ දේ මේ බිස්නස් එකක් රෙජිස්ටර් කරන්න කලින් කොයි වගේ දේවල්ද ඔයා හිතන්න ඕනේ. අන්න ඒක ගොඩක් වැදගත්. මොකද ඔයා බිස්නස් එකක් රෙජිස්ටර් කරන්න කලින් මේ දේවල් ටික දන්නවනම් ඔයාට වැඩේ වරද්ද ගන්න නැතුව හරිම විදිය තෝරගන්න පුළුවන්. බිස්නස් එකක් රෙජිස්ටර් කරනකොට ඔයා හිතන්න ඕනේ එක පැත්තක් තමයි මේ බිස්නස් එක පටන් ගන්න අවශ්‍ය කැපිටල් ඉන්වෙස්ට්මන්ට් එක ඔයා කොහොමද හොයාගන්නේ? ඔයාගේ පෞද්ගලික දානේ ඇද්ද මේ වැඩේට? එහෙම නැත්නම් වෙන කොහෙන් හරි ණයක් ගන්න ඕනේද? ණයක් ගන්නවා නම් පස්සේ එන ඉන්ට්‍රස්ට් එක ඔයාට පේ කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් තව පාර්ට්නර් කෙනෙක් සම්බන්ධ කරගන්නවද මේ වැඩේට? මේ වගේ දේවල් ඔයා හිතන්න ඕනේ බිස්නස් රෙජිස්ට්‍රේෂන් ටයිප් එකක් තෝරගන්නකොට. දෙවෙනි එක තමයි ඔයා එන්ටර් වෙන්න යන බිස්නස් ඉන්ඩස්ට්‍රි එක. දැන් උදාහරණයකට ඔයා ගොඩක් රිස්ක් එකක් තියෙන බිස්නස් ඉන්ඩස්ට්‍රි එකට එන්ටර් වෙන්න යනවා නම් ඔයා හිතන්න ඕනේ මේක රිස්ක් එකකුත් තියෙන හින්දා බිස්නස් එක නිකන් හරි ෆේල් වුණොත් ඔයාට ණය ඔක්කොම ගෙවන්න පුළුවන් වේද? එහෙම ණය ගෙවනකොට ඔයාගේ පෞද්ගලික ධනය විකුණලා ඔයාට ඒ ණය ගෙවන්න සිද්ධ වෙයිද? ඉතින් එහෙම වෙන්නේ නැති වෙන්න නම් ඔයා කොයි වගේ විදිහකට මේ බිස්නස් එක රෙජිස්ටර් කරන්න ඕනේ? මෙන්න මේ වගේ කෝණවල වලිනුත් ඔයා හිතන්න ඕනේ බිස්නස් එක රෙජිස්ටර් කරන්න කලින්. ඊළඟ එක තමයි ඔයාට ගෙවන්න සිද්ධ වෙන ටැක්ස් එක ගැන. දැන් බිස්නස් එකක් පටන් ගත්ත ගමන් හැම වියදමක්ම වගේ සාමාන්‍යයෙන් වටිනවා. ඉතින් ඔයා බලන්න ඕනේ මම මේ බිස්නස් එක රෙජිස්ටර් කරන විදිහ අනුව මට ගෙවන්න සිද්ධ වෙන ටැක්ස් එක මට අෆෝඩ් කරන්න පුළුවන්ද? මොකද බිස්නස් එක රෙජිස්ටර් කරන විදිහ අනුව ටැක්ස් එක කැල්කියුලේට් වෙන විදිහ වෙනස්. හරි. දැන් ඔයා ඇයි බිස්නස් එකක් රෙජිස්ටර් කරන්න ඕන කියලා දන්නවා. බිස්නස් එකක් රෙජිස්ටර් කරන්න කලින් කොයි වගේ ඇන්ගල්ස් වලින්ද හිතන්න ඕන කියලා දන්නවා. දැන් මම මේ කියන යන ක්‍රම තුනෙන් එක විදිහකට ඔයාට වගේ බිස්නස් එක රෙජිස්ටර් කරගන්න පුළුවන්. අපි දැන් මේ ක්‍රම තුන මොකක්ද කියලා බලමු. පළවෙනි එක තමයි තනි පුද්ගල ව්‍යාපාරයක් විදිහට ඔයාගේ බිස්නස් එක රෙජිස්ටර් කරන එක. ඉතින් දැන් අපි බලමු තනි පුද්ගල ව්‍යාපාරයක් විදිහට ඔයාගේ බිස්නස් එක රෙජිස්ටර් කරොත් ඔයාට මොකක්ද ඒකෙන් ලැබෙන වාසි සහ අවාසි කියලා. ඉතින් ඔයාලා නමින්ම තේරෙනවා ඇති මේක එක්කෙනෙක් විසින් විතරක් පටන් ගන්න පුළුවන් බිස්නස් එකක් කියලා. ඉතින් අනිත් ඒවා වගේ නෙමෙයි, මේක ඔයාට හරි ලේසියෙන් ඉක්මනින් සහ අඩු කොස්ට් එකකින් පටන් ගන්න පුළුවන්. ඔයාට වෙන කවුරුත් මත ඩිපෙන්ඩ් වෙන්න අවශ්‍ය නැහැ. ඉතින් ඔයාට වගේ බිස්නස් එක පටන් ගන්න සහ පවත්වාගෙන යන්න හැම දෙයක්ම ඔයාට තනියෙන් කරන්න පුළුවන් කියන ඒ ආත්ම විශ්වාසය ඔයාට තියෙනවා නම් ඔයාට තනි පුද්ගල ව්‍යාපාරයක් විදිහට වුණත් ඔයාගේ බිස්නස් එක රෙජිස්ටර් කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, ඔයාට තීරණ ගැනීමේ නිදහස, වියදම් කිරීමේ නිදහස, මේ වගේ සම්පූර්ණ තනි කන්ට්‍රෝල් එකක් ඔයාට මේ තනි පුද්ගල ව්‍යාපාරයක් ඇතුළතදී ලැබෙනවා.
සරලව කිව්වොත් ඔයාට මොන හරි දෙයක් කරන්න ඕනේ නම් ඔයා බලන්න ඕනේ මේක අදාළ නීති අනුව කරන්න පුළුවන් ද කියන එක විතරයි. ඔයාට වෙන කාගෙන්වත් මේ සම්බන්ධයෙන් අහන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් අපි මේකේ disadvantages ගැනත් කතා කරොත් මේකේ තියෙන වැදගත් අවශ්‍යතාවය තමයි දැන් නිකන් හරි අවාසනාවන්ත විදිහට ඔයාගේ business එක fail වුණොත් ඔරෙන් ගත්තු ණයම ගෙවන්න එපැයි. අනේ ණය ගෙවනකොට ඔයාගේ පෞද්ගලික ධනයත් ඔයාට විකුණන්න සිද්ධ වෙයි ඔයාට ණය ගෙවා ගන්න බැරි නම්. ඉතින් මේක එක්තරා විදිහකට ඔයාලා ලොකු අවාසියක් වෙනවා. ඉතින් ඔයා ඒක අනිවාර්යෙන් හිතලා බලන්න ඕනේ වත් තනිපුද්ගල ව්‍යාපාරයක් පටන් ගන්න කලින්. අනිත් එක තමයි තනිපුද්ගල ව්‍යාපාරයක් වෙනම පුද්ගලයෙක් විදිහට සලකන්නේ නැති නිසා නිකන් හරි ඔයාගේ business එකට නඩුවක් වැටුණොත් ඒක හරියට ඔයාගේ නමට වැටුණ හා සමානයි. අනිත් එක තමයි ඔයා business එක කරගෙන යනකොට ඔයාට මොනා හරි කරලා ඒක දියුණු කරන්න ඕන වුණත් ඒකට අවශ්‍ය investment එක හොයා ගන්න වැඩේ ගොඩක් අමාරුයි. මොකද ඔයා විතරක් business එකේ ඉන්න හින්දා. එවිතරක් නෙමෙයි නිකන් හරි අවසනාවන්තයෙක් වගේ ජීවිතේ නැති වුණත් වගේ business එක ඉතින් නතර වෙනවා. අර දිගු කාලීන පැවැත්මක් නැ තනි පුද්ගල ව්‍යාපාරයකට. ඉතින් ඔයා හිතනවා නම් හරි කමක් නැ මම කොහොම හරි මගේ ව්‍යාපාරය තනි පුද්ගල ව්‍යාපාරයක් විදිහට register කරනවා කියලා. තනි පුද්ගල ව්‍යාපාරයක් register කරන්නේ කොහොමද කියලා ඒ process එක මම ඔයාලට පැහැදිලි කරන වීඩියෝ එකේ link එකත් මම ඔයාලට description එකේ දාලා තියන්නම්. හරි. දැන් මේ තනි පුද්ගල කතන්දරේ හරි. දැන් නිකමට හිතන්න ඔයා business එක පටන් ගන්න යනකොට ඔයාලට තව partner කෙනෙක් ඉන්නවා කියලා. එතකොට ඔයාලට ඕනනම් පුළුවන් ඔයාගේ business එක partnership business එකක් විදිහට register කරන්න. ඉතින් දැන් අපි බලමු partnership business එකක් විදිහට register කරනකොට ඔයාට ඒකෙන් ලැබෙන වාසි සහ අවාසි මොකක්ද කියලා. ඉතින් partnership business එකක් කිව්වම ඔයාලට නම්ින්ම තේරෙනවා ඇති මේකට ඉන්න පුළුවන් අවම ගාණ දෙන්නෙක් වෙනවා වගේම උපරිම ගාණ 20ක් වෙනවා. ඉතින් මේකත් තනි පුද්ගල ව්‍යාපාරය වගේම ඔයාට ලේසියෙන් සහ ඉක්මනින් පටන් ගන්න පුළුවන්. සමහර වෙලාවට ඔයාට හොඳ business එකක් පටන් ගන්න idea එකක් තියෙන්න පුළුවන්. ඒත් ඒකට අවශ්‍ය මුදල් ඔයාලගේ නැති වෙන්න පුළුවන්. අන්න ඒ වගේ වෙලාවකට ඔයාට පුළුවන් සල්ලි තියෙන යාළුවෙක් එක්කම එකතු වෙලා මේ partnership විදිහට මේ business එක register කරන්න. ඉතින් මෙතනලා තනියෙන් වැඩ කරනවා වගේ නෙමෙයි. ඕනම දෙයකට team එකක් ඉන්න හින්දා ඔයාට වඩා හොඳ තීරණ ගන්න පුළුවන් අන්තිමේදී ඔයාගේ business එකට. අනිත් එක දැන් ඔයාට නැති skill එකක් ඔයාගේ partner ට තියෙන්න පුළුවන්. අන්න මේ skills differentiate වෙන නිසා ව්‍යාපාරේ කරගෙන යනකොට උගලන්ට වැඩ බෙදා ගන්න පුළුවන් අදාළ skills වලට අනුව. ඉතින් ව්‍යාපාරයක් කරනකොට මේ අංග ලක්ෂණේ ගොඩක් වැදගත් ව්‍යාපාරේ සාර්ථකත්වයට යනකොට. ඉතින් හොඳ දේවල් ටික කිව්ව වගේම අවාසි දේවල් ටිකත් කියන්න එපයි. ඉතින් මේකත් අර තනි පුද්ගල ව්‍යාපාරේ වගේම උගල business එක පටන් ගන්න මොන ණයක් අරන් තියෙනවනම් ඒ ණය උගලන්ට ගෙවන්න බැරි නම් උගල පාර්ට්නර්ස්ලා විදිහට උගලගේ පෞද්ගලික ධනය වේදම් කරලා හරි මේ ණය ගෙවලා ඉවර කරන්න වෙනවා. ඒතන ලොකු අවාසියක් තියෙනවා. ඉතින් ඒකත් ඔයගොල්ලෝ ඔළුවේ තියාගන්න business එක පටන් ගන්න කලින්. අනිත් එක තමයි දැන්වත් තනි පුද්ගලයෙක් කරා වගේ ඔයාට හිතුමතේ. එහෙම තනි තීන්දුව తీරන වලට එළඹෙන්න බෑ. ඔයා මොනා කරන්නත් මේ partnersලා අතරේ first එකට කතා බහ කරන්න ඕනේ මේ දේ කරනවද නැද්ද කියලා. ඉතින් මේ වගේ වෙලාවකට එක්කෙනෙක් කියයි මෙහෙම කරමු කියලා. ඔයා කියයි එහෙම එපා මෙහෙම කරමු කියලා. ඉතින් මේ වගේ වෙලාවකට පොඩ්ඩක් මතභේද ප්‍රශ්න වලදීම ඔයගොල්ලෝ මුණ දෙන්න සිද්ධ වෙයි. ඉතින් දැන් ඔයාට හිතෙනවා නම් හරි කමක් නැහැ මම මගේ ව්‍යාපාරේ partnership විදිහට register කරනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක කරන්නේ කොහොමද කියලා මම ඔයාලට explain කරන වීඩියෝ එකේ link එකත් මම ඔයාලට description එකේ දාලා තියන්නම්. හරි. දැන් ඔයා මේ ක්‍රම තුනෙන් දෙකක්ම ඉවරයි. දැන් අපි බලමු ඊළඟ ක්‍රමේ. ඔයා ලෝකේ සාර්ථක වෙච්ච ව්‍යාපාර අරගෙන බැලුවොත් ඔයාට බලා ගන්න පුළුවන් වෙයි මේගොල්ලෝ මේ private limited company එකක් විතර register කරලා තමයි ටිකෙන් ටික දියුණු වෙලා අද මේ තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ කියලා. ඔයාගේ ආයතනය ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනි එකක් විදිහට රෙජිස්ටර් කරොත් ඔයාලට වාසි ගොඩක් ලැබෙනවා මෙතනදී. එකක් තමයි දැන් ඔයාගේ ආයතනයට හොඳ පිළිගැනීමක් ලැබෙනවා සමාජයෙන්. ඔයාගේ ආයතනයට හොඳ ප්‍රොෆෙෂනල් ඉමේජ් එකක් ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි. ඔයාගේ ආයතනයට ඉන්වෙස්ටර්ස්ලා මිනිස්සුන්වත් ගනුදෙනු කරන්න ඉස්සරහට එනවා බය නැතුව. ඒ වගේම අනිත් ක්‍රමත් එක්ක කම්පයර් කරලා බලනකොට සේවකයෙකු වුණත් මේ ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනි එකකට ගිහිල්ලා වැඩ කරන්න ගොඩක් කැමතියි. ඒ වගේම නිකන් හරි අවාසනාවන්ත විදියට ඔයගේ කම්පැනි එක ෆේල් වුණොත් ඔයාට ණය ඔක්කොම සීමා වෙන්නේ ඔයා කම්පැනි එකට ඉන්වෙස්ට් කරපු මුදල් මත පමණයි. ඔයාගේ පෞද්ගලික මුදල් මේකට ගාව ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි ඔයාගේ කම්පැනි එක ප්‍රයිවට් ලිමිටඩ් කරපු ගමන් ඔයා IRB එකත් එක්ක tax වලට register වෙනවා. එතකොට ඔයාට ගොඩක් tax benefits ටිකකුත් ඔයාගේ business එකට අරගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි නිකන් හරි ඔයගේ කම්පැනි එක ප්‍රයිවට් ලිමිටඩ් කරපු ගමන් ෂෙයාර් හෝල්ඩර් කෙනෙක්ට අයින් වෙන්න ඕන වුණත් යාගේ ෂෙයාර්ස් ටික තව කෙනෙකුට ට්‍රාන්ස්ෆර් කරලා ඒ ෂෙයාර් හෝල්ඩර්ට අයින් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ කම්පැනි එකට දිගු කාලීන පැවැත්මක් තියෙනවා කවුරු හිටියත් නැතත්.
තවත් වැදගත් දෙයක් තමයි ඔයාලට ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනි එකක් විදිහට රෙජිස්ටර් කරනවා නම් ඔයාලට අනිත් විදි වගේ ගොඩක් රස්ති අඩු වෙන්න අවශ්‍ය නැහැ මේ වැඩේට. ඔයාලට ඉතාමත් ලේසියෙන් ඔන්ලයින් ගිහිල්ලා වගේ ස්මාර්ට්ෆෝන් එකකින් එහෙම නැත්නම් වගේ ලැප්ටොප් එකකින් උනත් මේ රෙජිස්ට්‍රේෂන් ප්‍රොසෙස් එක කරගන්න පුළුවන්. දැන් අපි බලමු ඔයා ප්‍රයිවට් ලිමිටඩ් විදිහට රෙජිස්ටර් කරාම ඔයාලට මේකෙත් ලැබෙන ඩිස්ඇඩ්වන්ටේජස් මොනවාද කියලා. හැබැයි ඔයා මේක හරියට බැලුවොත් මේක හරියට ගැඹුරින් බැලුවොත් මේක ඇවිල්ලා ඔයාලට තියෙන ඩිස්ඇඩ්වන්ටේජ් එකක් නෙවෙයි. මේක ඇවිල්ලා ඔයා ප්‍රයිවට් ලිමිටඩ් කරපු ගමන්ම ඔයාලට මොන දෙන්න සිද්ධ වෙන අමතර චැලෙන්ජ් එකක් විතරයි. අපි දැන් ඒ මොකක්ද කියලා බලමු. එකක් තමයි ඔයා ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනියක් විදිහට රෙජිස්ටර් කරනකොට අනිත් ක්‍රමත් එක්ක බලනකොට ඔයාලට මේකට යන කොස්ට් එක ටිකක් වැඩි. හැබැයි ඊටත් වඩා දැන් ඔයා ප්‍රයිවට් ලිමිටඩ් කරපු ගමන්ම ඔයාලට ෆලෝ කරන්න තියෙන ගයිඩ්ලයින්ස් ටික ටිකක් වැඩි වෙනවා. අර කලින් ක්‍රමවලත් එහෙම ගයිඩ්ලයින්ස් ටිකක් තිබ්බා තමයි. හැබැයි ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනියකදී ඒ ගයිඩ්ලයින්ස් ටික ඊටත් වඩා වැඩි වෙනවා. ඉතින් අර ලීගල් බවුන්ඩරි එක අර ලීගල් රික්වයර්මන්ට්ස් ටික අනුව ඔයාගේ කම්පැනි එකේ වැඩ කටයුතු කරගෙන යන එක තමයි මෙතන තියෙන ලොකුම චැලෙන්ජ් එක. හැබැයි මේ විදිහට කරොත් ඔයාලට ලැබෙන ඇඩ්වාන්ටේජස් ටික ඔයාලට ලැබෙන වාසි ටික ඔයාගේ ඩිස්ඇඩ්වාන්ටේජස් වලට වඩා වැඩි නිසා හරියට බැලුවොත් ඔයා ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනියක් විදිහට රෙජිස්ටර් කරන්න පුළුවන් නම් ඒක වඩා හොඳයි. ඉතින් දැන් ඔයාලට හිතෙනවා නම් ඔයාගේ බිස්නස් එක ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනි එකක් විදිහට රෙජිස්ටර් කරන්න ඒක කරන්නේ කොහොමද? මේ සම්පූර්ණ ප්‍රොසෙස් එක මම ඔයාලට පැහැදිලි කරන වීඩියෝ එකේ ලින්ක් එකත් මම ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියනවා. ඉතින් ඔයා මම මේ කියපු විදිහට ඔයාගේ බිස්නස් එක රෙජිස්ටර් කරොත් තමයි ඔයාට ඔයාගේ බිස්නස් එකට හොඳ ප්‍රොෆෙෂනල් ඉමේජ් එකක් හොඳ බේස් එකක් හදාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයා බිස්නස් එක පටන් ගන්න ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මේ කරුණු ගැන හොඳ අවධානයක් දෙන්න. ඉතින් ඔයා සිම්පල් බුක්ස් අපිත් එක්ක ඔයාගේ බිස්නස් එක රෙජිස්ටර් කරනවා නම් ඔයාට ගොඩක් ඔප්ෂන්ස් මේකදී හම්බ වෙනවා. ඔයාට ඔයාගේ රික්වයර්මන්ට් එකට ගැළපෙන විදිහට අදාළ පැකේජ් එකක් උනත් තෝරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඔයාට මේකට යන ගෙවීම මේ රෙජිස්ට්‍රේෂන් ප්‍රොසෙස් එකට යන ගෙවීම කොටස් වශයෙන් ගෙවීමේ වරප්‍රසාදයක් අපි ඔයාලට ලබා දෙනවා. ඉතින් මේ වෙනකොට ලංකාවේ බැංකු කිහිපයක්ම අපිත් එක්ක මේ වෙනුවෙන් එකතු වෙලා වැඩ කරනවා. දැන් ඔයාලට හැම දෙයක්ම පැහැදිලි. ඉතින් මම මේ කියපු කරුණු වලට අමතරව මේ බිස්නස් රෙජිස්ට්‍රේෂන් සම්බන්ධයෙන් ඔයාලට වෙනත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ ඕනම ප්‍රශ්නයක් ඔයාලට මේ පේන සිම්පල් බුක්ස් දුරකථන අංකයට කතා කරොත් අපි ලෑස්ති ඔයාලට ඒ සම්බන්ධයෙන් උදව් කරනවා. එහෙමත් නැත්නම් ඔයාලට පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකකින් මේ සම්බන්ධයෙන් ඕනම ප්‍රශ්නයක් අපෙන් අහන්න පුළුවන්. සිම්පල් බුක්ස් අපේ සේවාවන් ගැන ඔයාට තවත් වැඩිදුර විස්තර දැනගන්න කැමති නම් simplebooks.com අපේ වෙබ්සයිට් එකට ගියොත් ඔයාට සිම්පල් බුක්ස් ගැන හැම දෙයක්ම බලා ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයා ඇත්තටම දෙයක් ඉගෙන ගත්තා නම් බිස්නස් ගැන තවත් දේවල් සිම්පල් විදිහට දැනගන්න කැමති නම් simplebooks channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.